තව ප්‍රශ්න සියල්ල පෙර කර්මයේ සිදු නොවන බව සඳහන් වේ. උබ්බේ කත හේතු ආදී විග්‍රහය කරන්න කියලා මේ කියන්නේ. සියල්ල පෙර කර්මයේ සිදු වෙනවා කියන එක තමයි මේ උබ්බේ කත හේතු ආදී කියන්නේ. සියල්ල පෙර කර්මයේ සිද්ධ වෙනවා කියන කෙනෙක් අමුතු දෙයක් නෙමෙයි. සියල්ල කිව්වහම අපිට යන්නේ ද බුදුරජාණන් වහන්සේගෙන් අහන සියල්ල පෙර කර්මයේ සිද්ධ වෙනවා කියලා එක්තරා කිව්වා. ඔය වාදී පෙනවර බමුණෙක්ගේ. බමුණ ඔබට යන්න හිතනොත් යන්න බැහැද දැන්? යන්න හිතනොත් යන්න පුළුවන්. ඉඳ හිතනොත් ඉඳ ගන්න බැහැ. හිට ගන්න හිතනොත් හිට ගන්න බැහැ. නිදා ගන්න හිතනොත් නිදා ගන්න බැහැ. ඒ විදිහ ඔබට කරන්න බැහැද? හයින් පුළුවන්. ඉත යන්න හිතලා ගියේ පෙර කර්මයේ දැන් කරගත්තේ කි. ඔබට හොප්පු වෙන්නේ නැද්ද? ඒක පෙර කර්මයේ යවුනේ. යන්න හිතලා බගියා. ඉඳ හිතලා හිටියා. යම් මේ පාප කර්මයක් කරනවා. ඒක පෙර කර්මයේ. කරන් හිතලා ඔබ කළා. ඉත හේතු ඇතුව වෙන පෙර කර්මයේ යමක් සිද්ධ වෙනවා කියලා කියනකොට ඒ සියල්ල පෙර කර්මයේ කිසියල්ල පෙර කර්මයේ කියන එක වැරදි. දරපන්න බෑ. පෙර කර්මයේ විපාකයක් එන්න පුළුවන් කියලා අපි. මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ කය කියන මේ මන කියන මේ ඉන්ද්‍රිය හයක් තියෙන විපාක වශයෙන් පහළ වෙන්නේ මෙන්න මේක පෙර කර්මයේ මුල් වෙනවා. පූර්ව කර්මයේ මුල් වෙලා දැන් විපාක ස්කන්ධයක් එනවා. යම් විපාකයක් වශයෙන් යමක් පහළ වුණා නම් ඒකේ පූර්ව කර්මයක හේතුව තියෙනවා. ඒ පූර්ව කර්මයේ හේතුව. ඉතින් කුබ්බියකට හේතු වාදී කියන්නේ ඔකට නෙමෙයි. දැන් මේ තියෙන සියලු හිතිවිලි සියලු ක්‍රියා සියලු කතා ආදී සියලුම දේ පෙර කර්මයේම සිද්ධ වෙනවා කියන්නේ. ඒක තමයි තෘප්තිය කියන්නේ. කුබ්බේකට හේතු වාදි කියන්නේ ඒක. පෙර කර්මයේකින් යමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. පෙර කර්මයේ සිද්ධ වෙන දේ පෙර කර්මයේ සිද්ධ වෙනවා. දැන් කර්මයේ සිද්ධ කරන දේ දැන් කර්මයේ සිද්ධ වෙනවා. ඒ කර්ම න්‍යාය න්‍යායක් තියෙනවා. ඒ න්‍යායට අනුකූලව ඒක සිද්ධ වෙන්නේ කර්ම විදිය අකින්තියයි. මේ කර්ම විදිය ලෝකයට ගමනේ තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි මේක විවිධාකාරයි. මේක මහා කම්ම විභාග සූත්‍රය කියන සූත්‍රයෙන් උගත් විස්තර කරනවා. මේ කර්ම ක්‍රියාකාරීත්වය ලෝකයට තේරුම් ගන්න බැරි දැන්. සකස් වෙන හැටි අපි ඉඳ වෙන හැටි. ඒකට හේතු. මේ විවිධාකාරයෙන් පෙන්නලා තියෙනවා. ඒ වගේ මේ අදහස එන්න හේතුව. පෙර කර්මී සිද්ධ වෙනවා කියනකොට හිත වෙන්නේ නැහැ එකක්වත් කියනකොට මට හේතු තියෙනවා. ඒ ගොඩ නැගින හැටි. ඔක විග්‍රහ කරලා තියෙනවා. මේ වැටි වෙන්නේ හේතු මේක බ්‍රහ්මජාල සූත්‍රයේ වැටි විග්‍රහ වෙනවා. මේ සියල්ල පෙර කර්මී සිද්ධ වෙනා කියන එක තමයි ඔය නිගර්ණාත උත්තාදීන්ගේ අදහස් තිබුණේ එක. එහෙනම් සියලු කර්ම සවල ගෙවන්න ඕනේ. මතු කර්ම රැස් කරන්නේ නැන්නා. සියලු කර්ම ගෙවලා ඉවරනම ඔබට යොක්තිය ලැබෙනවා. මේක තමයි නිගර්ණාත උත්තකේ ධර්මයේ තරහ කොටස. කරපු කර්ම සවල සවල ඉවර කරන්න. දුක් විඳලා විඳලා ඉවර කරන්න. නව කර්ම රැස් කරන්න එපා. එතකොට ඔබට පළදෙන කර්මයක් නැන්නා ඔය ගමන ඉවරයි. මෙන්න මේ ආකාරයෙන් ධර්මයක් තමයි නිගණ්ණාතුත් ගෝරීට දේශනා කරලා දෙන්නේ. ඒ නිසාම බෙදගන්නේ ඒ අය. නුයේ කිසි ශරීරයේ දුක් දෙන ගිනි යව්වේ දාඩිය වගේ පෙරාගෙන ඉන්නවා ගිරිත් වලවා. කැවි තැවි ඉන්නවා. කරත් හැදෙන ගාන තියෙන ගම දුක් වෙන්නේ. මොකද ඒ කරන්නේ? කවුදාව? කොහොමද තැවෙන්නේ? අවවල කොහොම දුක් විඳලා විඳලා ඉවර කරන්නේ මේ? ඒක නම් දුක් විඳලා ඉවසන්නේ. මේ බුදුරජාණන් වහන්සේ යන දැන් කොච්චර දැවිලාද? අනේ සාමි ඒක නම් දන්නේ නැහැ. තා කොච්චර තමා තියෙනවා. ඒක දන්නේ. කවුද දන්නේ ඉතින්? ඔබට කිව්වේ කවුද? නිගණ්ණාත පුතගේ ගුරුවරයා. ගුරුවරයා දන්නාද කොච්චර පව් දැවිලාද කියලා කිව්වද? එහෙම කිලා. තා කොච්චර පව් දැවෙන්න තියෙනවා කියලා හෙවද? එහෙම කිව්වේ. මේ ඔය ආදී වශයෙන් කියවම නිරන් වාසී හේතුකාරක ඇතුළු මනා නිග්‍රහයෙන් නිග්‍රහ කරන මොහොතින්ගේ මොහොත වැඩි මෙන්න මේවා කියලා හේතු උදාහරණ ඔය ආකාරයෙන් පෙන්නන ඔය ආදීනේ පෙන්නනවා. යම් කිසි කෙනෙක් කියනවනම් පෙර කර්මයේ සිද්ධ වෙනවා කියලා උන් දැන් ඒ විදිහට දුක ඒකාන්තයෙන් පෙර පාප කර්ම වලපියෝ කියලා ඒකෙම අපහාස ලබනවා. ඒකෙන් දැන් ඔය ඔල්කමින් දුක් විඳි ඔල්කමින් දුක් විඳිනා කියන කන්නේ උන් විඳින දුකට එන හේතුව පෙර කර්මය. මුන් පෙර ඉතල මහා පව් කරපු මුළු ජීවිත කාලය තුල දුක් විඳින කරලා යනවා. ඒ අපහාසයෙන් තොන්ට එනවා. ඊශ්වරයේ කිසි මෙයා මයුවා කියලා කිව්වනම් අසත්පුරුෂ ඊශ්වරයේ බාලා තියෙන එකයි මුන් දුක් විඳින කියලා ඒ අපහාසය ඊශ්වරයට එනවා. ඒව කෙනෙක් බව කියලා තුන්ද සම්සුවක් හම්බ වෙන්නේ. මේක නිකන් වින්නේ කිව්වොත් එහෙම.
එහෙම අහේතුක වාදයකට කියන්නේ දෙයක් නෑ. එන අහේතුක දුක් දෙනවා කිව්වොත්. මොකද දුක කිම හැදිච්ච ලෝකයක දුක් විඳිනවා නිසා මුන්ට හැමසොල්ලක් නෑ කියලා ඒ අපහාරය උන්ට එනවා. මේ කොයි යටින් ගත්තත් උන්ට හැමසොල්ලක් නෑ කියලා පෙන්නනවා මේ අදහස ගන්නකොට. එයා බුදුරණන් අහති දේශනා කරනවා කර්මයේ මුල් වෙනවා. මුල්ය කරන කර්මයේ යම් ඡේද ඊට අනුකූල විපාකයට උ ගෝචර වෙනවා. කම්මස ගොමි කම්මදාය අදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරම යං කම්මා කරිස්සාමිදී කල්යාණං වා පාපකං වා තසදාය අදෝ පරිසාමි මෙන්න විපාක පැවැත්ම. මේ කම්මා විපාකාවත් සම්පීක විපාකයේ ගෙන දුන්නා. විපාකෝ කම්ම සම්භවෝ කියලා හිත කය වචනේ අවිද්‍යාව මුගෙන ප්‍රියාත්ම කළාම නාම කර්මයක් නැස් කරනවා. කර්ම නැස් කරගත්තාම ඒක ඉස්සෙල්ලා කරු එක නෙවෙයි දැම්මම කර්මයක් නැස් කරගත්තා. නැස් කරගත්ත කර්මයේ විපාකේ මේ අද්දයෝ හෝ ඊළඟ අද්දයෝ හෝ මතු කාලෙක හෝ ඉන්න සිදේ. මේකයි කර්ම විපාකේ න්‍යායය. සියල්ල කර්මයේ සිද්ධ වෙනවා කියන කෙනෙකුට මෙතන පිළිගන්නේ.